ඕගොල්ලෝ මනෝලෝකයක ඉඳලා ඕගොල්ලොන්ට හිතන ඒවා අපෙන් අහනවා. ඉතින් මම ඕවට උත්තර දෙනවා. අපි කතා කරපු දේවල් මට කියන මොකද අපි කතා කරපු දේ කිව්වා. ඕගොල්ලෝ පිළිගන්නව නම් පිළිගන්න, පිළිගන්න නැත්නම් නිකන් ඉන්න. රංගේ බණ්ඩාර තැන් තැන් වල බොරු කතන්දර කියන්නේ ඇත්ත කතන්දර කිව්වා එචර කියන්නේ. අද ජාතක ලයිස්තු മന്ത്രി ධූරය පිළිබඳව අද කතා කරන්නේ නැහැ. අපි අද කතා කරේ පක්ෂයේ ප්‍රතිසම් පක්ෂයේ සංවිධාන කටයුතු පිළිබඳව කතා කරා. ඒ අනුව අපි ඉදිරි වගකීම් ටික එක එක් අපේ ඉන්න කණ්ඩායම බාර අරගෙන ඒ වගකීම් බර ඉදිරියට ගෙන හෙල්ලෙලා පක්ෂයේ ශක්තිමත් කිරීම පිළිබඳව කතා කරා. අද ආණ්ඩුව මේ පත් කරලා තියෙන ගඩොල් ඇමති, වැලි ඇමති, කානු ඇමති, අගල් ඇමති මේවත් එක්කලා මේ රට යන්නේ කොහොමද? එහෙනම් රට ඉදිරියට ගෙන යාම සම්බන්ධව අපිට වගකීමක් තියෙනවා. ජනතාව අපිට ඡන්දය ප්‍රතික්ෂේප නොදී තිබුණාට යම් මේක ජනතාව ලබාගත එවැනි අවබෝධය අපි මේ කවුද මේ රට වෙනුවෙන් ඉන්නේ කියන කාරණය අපි අවබෝධ කරලා දෙමින් සංවිධාන කටයුතු කරන එක පිළිබඳව අපි කටයුතු කරමු. අයිය ඔබතුමාලගේ මේ ජාතික ලයිස්තු මන්ත්‍රීතුමෝ ප්‍රමාද කරන්නේ මෙච්චර නේක ප්‍රමාද කරන්නේ. ඉතින් හෙට වෙනකන් කල් තියනවා නේ. ඉතින් හෙට එහෙම නැත්තම් ජාතික අපි නමක් යව්වේ නැත්තම් මේ නීති ප්‍රතිපාදන අනුව තියෙන්නේ ජාතික ලයිස්තු මේ මේ නම ලේඛනේ අංක එකට ඉන්න එක නම් මතිවර කොමසාරිස් ඉස්සරහට පත් කරන්න පුළුවන්. ඉතින් ඒකින්ද ගැටලුවක් නැහැ. ඉතින් අංක එකට අංක එක මට මතිවර මිස් ජෝන් නම්බර් තුන් වෙන්න ඕනේ. ජෝන් නම්බර් තුන්. එතකොට දෙන්න ඒ කියන්නේ ඔබතුමාලගේ එහෙම කැමැත්තකුත් නැද්ද? නැහැ. ඉතින් මම කියන්නේ මෙතන අපි නංග වෙන ඒ ලිස්ට් එකේ හරි ලිස්ට් එක පරිබාහිර හොර නන්න කරනවා නම් මෙතන කොමසාරිස් ප්‍රොවින්සස් තියෙනවා. ඒ ලිස්ට් එකේ ඉන්න පළවෙනි පත් කරන්නේ. නායකත්වයේ 8 දිනක් යෝජනා වෙලා තියෙනවනේ. ඒ 8 දිනාගේ තත්ත්වය කොහොමද? නැහැ 8 දිනක් යෝජනා නැහැ. ඉතින් 4 දිනේ සම්බන්ධව තිබුණේ. ඉතින් ඒ නමත් අපි දැක්ක ඊයේ යෝජනා. ඔය ඊයේ අපේ නමනුත් කියවුණා. ඉතින් නමුත් ඉතින් මේක අපි පොරගෑමක් නෑ නායකතර අපිට අපට වුණ පක්ෂයක් වශයෙන් ඉදිරියට යන්න. JSS එක මේ JVB එක ඔබ උතුමාගේ කතා කරනවා කියලා දෙන STD සමවිජන බලය. ඒක නම උතුමා එක කයිද සාකච්ඡා කරන්න මේ කියලා දෙනවා සත්ත නායක ඉතින් ඒගොල්ලෝ වෙනම පක්ෂයක ඉන්නේ. ඒගොල්ලෝ පක්ෂ ව්‍යවස්ථාව අනුවත් ඒගොල්ලන්ට වෙනම පක්ෂයක් එක්ක කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. අපේ පක්ෂ ව්‍යවස්ථාව අනුවත් අපිට කටයුතු කරන්න තියෙන්නේ වෙනත් පක්ෂයක සමාජිකයන් එක්කලා ගනුදෙනු කරන්න අපටත් පුළුවන් කමක් නැහැ. ඒකට එක අසුවිමු. එහෙමනම් එකතු වෙන්න තියෙන්නේ. එහෙමනම් ඒගොල්ලෝ ඉල්ලාස් වෙලා ඉන්න ඕන. ඒ පක්ෂෙන් ඉල්ලාස් වෙලා මේ පක්ෂයට සම්බන්ධ වෙනවා නම් ඒගොල්ලොගේ മന്ത്രി ධූර සම්බන්ධ ප්‍රශ්නයක් ඇති වෙවි. ඉතින් එතකොට එහෙමනම් තියෙන්නේ සම්දානගත වීමක් කරන්න තියෙන ඉදිරියේදී. ඉතින් ඒක සම්දානගත වීම සඳහා දැන්ට අපිට කතා කරන්න අවශ්‍ය නැහැ. අපි කතා කරන්නේ අපේ පක්ෂේ ප්‍රතිසංවිධානය කරන කටයුතු. දැන් මේදී ඔබතුමාලට තියෙන එකම ගැටලුව මේකේ නායකත්වයේ දෙන කෙනාටම නේද ජාතික ලයිස්තු മന്ത്രി ධූරයක් දෙන්න ඔබතුමාලා තීරණය කරන් ඉන්නේ? නැහැ, එහෙම කියලා නැහැ. එහෙනම් කාටද එතකොට දෙන්න බලාපොරොත්තු? එහෙම කතිකාවක් ඇත්තෙම නැහැ. දැන් ඕගොල්ලෝ මනෝලෝකයක ඉඳලා ඕගොල්ලොන්ට හිතන ඒවා අපෙන් අහනවා. ඉතින් මම ඕවට උත්තර දෙනවා. අපි කතා කරපු දේවල් මට කියන මොකද අපි කතා කරපු දේ කිව්වා. ඕගොල්ලෝ පිළිගන්නව නම් පිළිගන්න, පිළිගන්න නැත්නම් නිකන් ඉන්න. රංගේ බණ්ඩාර තැන් තැන් වල බොරු කතන්දර කියන්නේ ඇත්ත කතන්දර කිව්වා එචර කියන දේ. නවින් දිසනායක මහතා ඇයි කලකිරලා ගියේ මේ තරහ වෙලා? නෑ නෑ, අර LJW එකට කන්නෑම රින්ගල. ඉතින් එතෙන්ට එතුමා ගියා. එතුමා සභාපතිවරයනේ. එතුමා කියන්නේ නෝ කමෙන්ට්ස් කියලාම අයියත් එහෙමයි කිව්වා. අදත් එහෙමයි. ඉතින් හරි හරිනේ. ඉතින් ඕගොල්ලන්ට කමෙන්ට්ස් දෙන්න දෙයක් කතාරලා නැහැනේ. අපි කතාරලා තියන්නේ පක්ෂ ප්‍රතිසංවිධානය කරන කොහොමද යන්නේ කියන එක. ඉතින් ඕක දැන් ඊයෙත් මම කිව්වා. අදත් ඕගොල්ලන්ට කිව්වා. ඔයගොල්ලෝ සාහිමයට පත් වෙන්නේ නැති එක තියෙන්නේ මාධ්‍ය ආයතන මාධ්‍යවේදීන් ඔබතුමාලා සාහිමයට පත් කරන්නේ කොහොමද කියන එක මට තේරෙන්නේ නැහැ. නෑ, එහෙම නෙමෙයි. දැන් ඔබතුමාලා අන්ත පරාජයට ලක් වෙලා කියලා තමයි සමාජය කතා වෙන්නේ. ඔබතුමාලා තව මේ කල්මරන්න මේකෙන් මොකද්ද ඔබතුමාලටමනේ හානිය වෙන්නේ? නෑ, දැන් පරදිනවා දිනනවා. ඉතින් ඒකට මුණ දෙන්න ඕන. දේශපාලනේ කියන්නේ ඒකයි. බුරු ගන්න ගිය වැඩක් නෙමෙයික. දැන්ම සිරිමා බණ්ඩාරනායක මැතින ඉන්න කාලේ ආසන 8-4 බැහැලා තිබුණේ ඒගොල්ලෝ. ඉතින් පරාජයක්. ඉතින් ඊට පස්සේ දැන් අද මේ යුගයේ නෝට නැවත ඒගොල්ලෝ තුරෙන් දෙහික බලයකට ඇවිල්ලා තියෙනවා. UMP ආසන 8 වැටුනහම නැවත 3න් 2 කේ බලයකට නෙමෙයි 6න් 5 බලයක ඇවිල්ලා තියෙනවා. ඉතින් එක එක කාල පරිච්ඡේදවල මේක අපි වැඩ කරන්නේ මහජනයත් එක්කනේ. මහජනයගේ සිතුවිලි. දැන් මේ මුල ඉඳලා ඔගන සංවිධානය කරා කියන එක බලපාන්නෙත් නැහැ. වැඩ කෙරුවා කියන එක බලපාන්නෙත් නැහැ. දැන් පුත්තලන් දිස්ත්‍රික්කේ වැඩ කරපු ඒවට ඡන්දෙ දුන්නා නම් රංගේ බණ්ඩාර එන්න ඕන 150,000 ලමනාපුලි. නමුත් මිනිස්සු වැඩ කරුවට තලකලා නැහනේ. අර දුන්න අරක බෝතල් පහටයි, දුන්න සල්ලි ටිකටයි කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මේක මේ තත්ත්වයන් උඩ කොහොමද ප්‍රෙඩික් කරන්නේ? දැන් ඔබතුමාලා කිසිම විදිහකට මේ ඉදිරියේදී සමගි ජන බල දෙකත් එක්ක සංවිධාන ගත දෙන්න කිසිම අරමුණක් නැද්ද? නෑ, අපි එහෙම කතා කරලා නෑ. අපි කතා කරපුවා විතරයි මට කියන්න ඕන වෙන්නේ.
නෑ ඉතින් අපි කතා කරපු දේවල් විතරයි කියන්න තියෙන්නේ කතා නොකරපු දේවල් එකලා හීනෙම් පේන්නේ මොකද්ද කියලා අද රැට වට හීනෙම් මොකද්ද පේන්නේ කියලා මම හොර මං කවද උත්තර දෙන්නේ නායකතුමා මොකද අද කිව්වේ අපි ප්‍රසවින්දන කරක තම කිව්වේ නායකතුමා දැන් නායකත්වයෙන් ඉවත් වෙලා එතුමා මොන වගේ තැනක දින්නා නෑ අද කතා කරේ ප්‍රතිසම්විධානය විතරයි නෑ එතුමා ඉවත් වෙනවා කියලා කියලා තියෙනවා නෑ මම දන්නේ නෑ ඉතින් ප්‍රතිසම්විධානය අද කතා කරපු යෝනේ අපි කතා කරන්න තියෙන්නේ නෑ නෑ එතුමා නායකත්වයෙන් ඉවත් වෙනවා කියලා කියනවා අනේ නායකතුමා ඉන්නවා ඔය අහන්න මේ ප්‍රශ්නේ එක දැන් අපි අපි කතා නොකරපු කාරණා එහෙනම් මහලිකන්තුමායෙන් අහන්න අපි අද කතා කරපු කාරණා විතරයි මට කියන්න තියෙන්නේ තව ඔය පැයක් මයින් ප්‍රශ්න කරා ඔය හතරවෙනි තට්ටුවට ගෙනින්න CID කින් ප්‍රශ්න කරනවා වගේ ප්‍රශ්න කරා කියලා ඉරලා මට කියන්න දෙන්නේ ඉතරයි